ආණ්ඩුවක් ගත්තු ගමන් පටලගත්තේ බිත්තරයක්. මම විශේෂයෙන්ම කියනවා බිත්තරේ වාගේ රට දුවන්න යන්න එපා. බිත්තරේට ගත්තු තීන්දුව රටේ මිනිසුන්ට බිත්තරේ තුලින් දුන්නු පණිවිඩය සම්පූර්ණ අසාර්ථක වුණා. රටේ මිනිස්සු බලාපොරොත්තු දේ තාම ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අපි දිහා බැලුවොත් පහුගිය කාලේ බැලුවොත් ඔය බිත්තර ප්‍රශ්නේ බැලුවොත් මේ රටක ආණ්ඩුවක් ගත්තු ගමන් පටලගත්තේ බිත්තරයක්. ඒතර ඒ බිත්තරේ තීන්දුවේදී රටක් තීන්දුව කරන විදිය දිහා දැක්කම මම විශේෂයෙන්ම කියනවා බිත්තරේ වාගේ රට දුවන්න යන්න එපා. බිත්තරේට ගත්තු තීන්දුව රටේ මිනිසුන්ට දුන්නු පණිවිඩය බිත්තරේ තුලින් දුන්නු පණිවිඩය සම්පූර්ණ අසාර්ථක වුණා. හේතුව මොකද්ද? මේ රටේ මිනිස්සු පුළුවන් තරම් ඇමතිවරු හොරා කෑවා, බිත්තරේනුත් හොරා කෑවා. ඒතර ඒ හොරාකව මුදල ඉතුරු වුණා. ඉතුරු වුණා නම් ඒ වාසිය ජනතාවට ලැබෙනවායි කිව්වා. අන්තිමේ සතියක් යද්දී ඒ විත්‍රේ නැවත තිබ්බටත් වැඩිය මිල ඉහළ ගියා. ඉතින් අපි මේ පහුගිය කාලේ ආණ්ඩු කෙරුවා. අපි අත්දැකීම් තියෙන මිනිස්සු. ඒ නිසා නිකම් බොරුවට ජනමාධ්‍යවලට විතරක් ෆේස්බුක් වලට විතරක් කියලා රටවල් දුවන්න බෑ. ඉතින් අපි විශේෂයෙන්ම කියන්නේ මේ ආණ්ඩුවට යථාර්ථයේ තේරුම් ගන්න මේ රටේ වගකීම බාර අරගෙන ගත්තා නම් මේ ආණ්ඩුව හරියට කරන්න. නිකම් බොරුවට මිනිස්සුන්ට මඩ ගහලා මිනිස්සුන්ගේ දේශපාලන වශයෙන් පල්ලහැට දාලා කතා කරුවොත් අවසාන ප්‍රතිඵල එන්නේ ඒ දිගම තමයි ඒගොල්ලන්ට වෙන්නේ. බිත්තරේ මොකද එක සැරේටම අඩු වෙලා එක සැරේටම වැඩි වෙන්නේ හේතුව මොකක්ද? මේක සාමාන්‍ය තත්ත්වයක්. මොකද හේතුව? බිත්තරේ කියන්නේ අපි ඉල්ලුම සැපියුම. ඒතොර මේ අවස්ථාවේ විශේෂයෙන් මැතිවරණ අවස්ථාවක විශාල වශයෙන් ඉල්ලුම අඩු වුණා. මොකද හේතුව? කඩවල් වැහුවා, කර්ෆියු දැම්ම දවස් තුනක්. ඒතොර බිත්තර තියාගත්තේ නැහැ. නමුත් ඒතොර බිත්තර ඒ කොටුවල එහෙම නැත්තම් ඒ ෆාමස් ළඟ තිබුණා. ඒක නැවත යථා තත්ත්වයටපත් වුණා. ඒ කියන්නේ ඒක තමයි සාමාන්‍ය ක්‍රමේ. ඉතින් මේක දන්නේ නැති මිනිස්සු ඇවිල්ලා මේ බිත්තරය අඩු වුණේ අපි ආණ්ඩුව ආවා, මේකේ තිබ්බේ කොමිස් මුදලක්, ඒක අඩු වුණා. ඒ නිසා දැන් මේ බිත්තර මිල දිගටම මෙහෙම යනවායි කියලා ඔය වගේ තත්ත්වයක් ගැන කල්පනා කරන මට බය තියෙන එකම දේ මේගොල්ලෝ ආණ්ඩුවත් මේ විදිහට කරයි කියලා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අර බිත්තරයට වෙච්ච දේ තමයි ආණ්ඩුවට වෙන්නේ.